2023 ආසියානු කුසලානය 8 වටටත් ජයග්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සමග පැවති අතර එහිදී පහසු ජයක් ඉන්දිය කණ්ඩායම ලබා ගත්තා. තරගයේ අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය ගැන දෙස් විදෙස් මාධ්‍ය වගේම ක්‍රීඩා විචාරකයන්ද අදහස් දක්වා තිබුණා. ඒ අදහස් අතරට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පාවා දුන් බවටද දැඩි චෝදනා එල්ල වී තිබුණා. ලංකාවේ සමහර මාධ්‍ය ආයතනද එම තොරතුරු වඩා ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරන බවත් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අවසන් මහා තරගය සජීවීව නැරඹූ ඔබටම පෙනෙන්නට ඇති එදා තරගයේ තිබුණේ සිරාජ් ඇතුළු ඉන්දිය පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීමත් ලාංකේය පිතිකරුවන්ගේ දියාරු පිතිකර්ණයක් පමණක්ම බව. තරඟ අවසානයේදී දසුන්ට එල්ල කරපු තවත් චෝදනාවක් තමයි කාසිය වාසිය දිනාගෙන ලංකාව මුලින් පිතිකර්ණයේ යෙදුණු එක. තරඟයේ පරාජයෙන් පසුව එලෙස චෝදනා කළ හැකි වුණත් ප්‍රේමදාස තනතිල්ල රාත්‍රියේදී ලකුණු හඹා යාම අසීරු නිසා මුලින් ලකුණු රැස් කිරීමට ගත් තීරණයේ වැරද්දක් නැත. වැරද්ද ඇත්තේ මුල් පන්දු වාරෝ කීපය තුළ පිතිකරුවන් ආරක්ෂාකාරී නොවීමයි. කාසිය වාසිය උරගා බැලීමෙන් පසුව තරඟයේ ආරම්භයට පෙර වර්ෂාව නිසා ක්‍රීඩාංගණය ආවරණය කළා. ඒ නිසා වෙනදාට වඩා දෝලනයක් පන්දු යවන්නන්ට ලැබුණා. ඔවුන් හොඳින් පන්දු යැව්වා. අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නැහැ. සරලවම සිදු වුණේ මෙයයි. තරඟ පාවා දීමක් සිදු නොවුණු අතර සිදු වූයේ තවත් තරඟයක් පරාජය වීම පමණකි. අවසන් වූ ආසියා කුසලානය අමතක කර එළඹෙන ලෝක කුසලන් තරඟාවලියට ආසියානු අනුසූරයින්ට අපි සුභ පතමු.